මේ සිනහව සහ මේ පිටවෙන වචන ටික ඉතාමත්ම හොඳින් නිරීක්ෂණය කරන්න. නැවතත් මේක පවුස් කරලා යන්න මුලට. දෙතුන් වතාවක් ඔබ බලන්න. එමතුමයි දෙය තුමට ඒ ආදර්ශය දෙන්න පුළුවන් නම් ඇයි ඔබතුමන්ලට එහෙම ආදර්ශයක් දෙන්න බැරි? නෑ නෑ අපිට මේ ආදර්ශ දෙන්න අමාරුයි. අපි විතරම ඇවිදින අය අපි ටිකක් හොඳ කාර් එකක් යන්න ඕනේ නැත්නම් අපේ වයසත් එක්ක ඒක ඉච්චර ඇඟට ගුණ නෑ. අපි බොහොම නිරෝගීව ඇඟ තියාගෙන ඉන්න කැමති අය. එතකොට මේ ඒ කියන්නේ මහ ජනතාවගේ දැඩි විවේචනයක් තියෙනවා විශේෂයෙන්ම මන්ත්‍රී වරුන්ට ඔවුන්ගේ වියදම් සඳහා අවශ්‍ය මේ දීමනා එහෙම දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ 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 එයාට අවශ්‍ය කටයුතු කරන්න බෑ. ඒ වගේම එයායි නොයෙකුත් විදිහකට හමු කරන්න උත්සාහ කරනවා. නෑ අත්‍යවශ්‍ය කට්ටිය ඉන්නවා. නමුත් සමස්තයක් ලෙස ගත්තොත් එමතුමා බලප්‍රසාද වැඩි කියන එක තමයි ජනතාව අතර තියෙන මතය. මං හිතන්නේ ජනතාව අතර එහෙම මතයක් තියෙනවා කියලා ඔබතුමාලා තමයි කියන්නේ. ජනතාව අතර එහෙම මතයක් තියෙනවා කියලා මං හිතන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට මේ වාහන නැහැ අනේ බලන්නකෝ අපි මන්ත්‍රීතුමාට වාහනයක් දෙන්න කියලා මේ අපිට කතා කර කර කියනවා. අහන්න තමයි කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරුන්ට පඩි මරි කියලා මේකක් තියෙනවා. අපේ පඩි ඉතින් පුංචි පඩි නේද? අපි කාටවත් අපේ පාර්ලිමේන්තු මේ මන් දන්නේ මගේ නම් පඩිය හරියට අද මන් දන්නේ මේ පඩිය නොදන්න විදිහට මට අවශ්‍ය නැහැ කියන එක නෑ. එහෙම නෙමෙයි මගේ මගේ තාක්කුට ගියක් හරි අපේ නෝන දානවා. ඒක තමයි ඊට කරන්නේ. SB හිනාවුනේ ඔබට. SB අවඥාවෙන් හිනාවුනේ අපි ඔබට. SB සත්ත පහකට මායින් කරන්නේ නෑ ඔබේ වටිනාකම්, ඔබේ දැන උගත්කම් සත්ත පහකට මායින් කරන්නේ. SB බොහොම පැහැදිලිව සිනහමුසු මුහුණින් කිව්වා අපි ඔබ සියලු දෙනා බත් කන උපංගෙයි හරක් බව තමයි ඒ හිනාවෙවි කිව්වේ. තමන්ට මාසිකව ලැබෙන ආදායම වැටුප් දීමනා ගැන එහෙම හැඟීමක් දැනීමක් ගැන අවබෝධයක් නෑ. ඒකන දන්නේ නෑ කොටින්ම. එතකොට අපි දන්නා තරමින් බිරිඳ ජීවිත කාලයේ කවදාවත් රැකියාවක් කරලා නැහැ. තරුණ වයසේ උස්මහත් වෙච්ච පුත්තු දෙන්නෙක් ඉන්නවා. ඒ කාලේ මේ පුත්තු දෙන්නා නයිට් ක්ලබ් වල නිතර ගහගත්තු හාදෝ දෙන්නේ. දැන් නිකන් හිතන්න ඔබ වැඩබිමේ වැඩ කරනවා. ගොවි පොලේ කර්මාන්තයේ දෙනවා. කෘෂි කර්මාන්තයේ දෙනවා. ඔබ කුමන වෘත්තියක නියලුණත් කුමන රාජකාරියක නිරත වුණත් මොන ආකාරයේ රැකියාවක නියලුණත් මාසේ අගට ලැබෙන පඩිය මොනවා දන්නේ නැති වුණත් පඩිපත කීයද කියලා දන්නවා. වෙන වෙන දේවල් අමතක වෙන්න පුළුවන්. වෙන වෙන දේවල් අතපසු වෙන්න පුළුවන්. වැඩි හැඟීමක් නොතිබෙන්න පුළුවන්. හැබැයි මාසික වැටුප නොදන්නේ කවුද? ඇයි ඒක දන්න නිසා තමයි ඒ මුදලින් ඊළඟ දින 30 කලමනාකරණය කරගන්නේ. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුලක තුන් වේල කන්න දෙන්න ඕන. දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුලක අධ්‍යාපනයට වියදම් කරන්න ඕන. උපකාරක පන්ති යවන්න ඕන. ලෙඩට දුකට බෙහෙත් අරන් දෙන්න ඕන. තුන් වේලෙන් දෙවේලක් හෝ බඩට කන්න ඕන. ඇඟට අඳින්න ඕන. ලයිට් බිල්, වතුර බිල්, ගෑස් බිල් ගෙවන්න තියෙනවා. ගෙවල් කුලි, කඩ කුලි ගෙවන්න තියෙනවා. දැන් ඒ සියලු වියදම් ටික ඔබ කළමනාකරණය කරන්නේ ඔබ ලබන වැටුපෙන්, වේතනයෙන් තමයි මාසිකව. දැන් SB-ලට එහෙම වැටුප් වේතන ගැන දන්නේවත් නැහැ. ස්වල්ප අප්‍රමාණ ධනස්කන්ධයක් මේ වගේ දේශපාලන උරුලෑව හොරකම් කරලා ඇද්ද? ඇමති වැටුප ගැන තැකීමක් නැහැයි කියලා කියන්නේ එහෙනම් තමන්ට අමතර ආදායම් තියෙන්න ඕන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට ව්‍යාපාර කටයුතු කිරීම නීතියෙන් තහනම්. බිස්නස් කරන්න බෑ. දැන් එහෙම පුද්ගලික ව්‍යාපාරයක් කරන්නත් බැරි නම්
එස්පීට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නට උගන්වලා. දන්නාතරමින් එංගලන්තයට යවලා හෝ ඕස්ට්‍රේලියාවට යවලා ඉගැන්නුවා. කොහොමද මේ විදේශ අධ්‍යාපනයක් ලබා දෙන්නේ? දරුවන්ට මේ වගේ නවීන සුඛෝභෝගී වාහන අරන් දුන්නේ කොහොමද එස්බි? නිකන් හිතන්න. ඔබ ඔබෙන් අහගන්නකෝ. නිකන් ඔබ 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 ඇතුලේ සාකච්ඡාවක් සංවාදයක් ගොඩනගා ගන්න ඕන. අපි කියවන්නේ හඟුරංකේත මාලිකාව. එවක මුදල 1,450යි. හැබැයි මිනිහා පඩි අඳුරන්නේ නැහැ. මරු දේශපාලන උරුලෑවෝ. මේක තමයි ලාංකීය දේශපාලනයේ තිබෙන බරපතලම තක්කඩිකම. දැන් වැටුප අමතක කරලා තියෙන නෝනා උදේට කීයක් හරි දෙන එකක් අරන් යනවලු. ඔව් හරියට මේ රුපියල් 50ක් 100ක් සාක්කුවට දානවා නෝනා. දැන් අපි දන්නාතරමින් ලෝකයේ කිසිදු පාර්ලිමේන්තුවක මහජන නියෝජිතයෙකුගේ දීමනා සහ වැටුප ඇමතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ නමින් ලියන්නේ නැහැ චෙක් පත. ඒක ලියන්නේ අදාළ ඇමතිට හෝ මන්ත්‍රීට හෝ නියෝජ්‍ය ඇමතිට. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව. එතකොට දැන් මේ SB කියන විදිහට චෙක් එක ලියලා තියෙන නෝනාගේ නමට. ඇයි දැන් නෝනා තමයි උදේට රුපියල් 150ක් දානවා. අර පාර්ලිමේන්තු යන ගමන් බොරෙල්ලේ හන්දියේ සයිවර් කඩේකින් කහට කෝප්පයක් බීලා යන්නේ SB. ඒ තමයි මේ දාන්නේ 100 කොලේ. දැන් මේසා වූ විශාල ධනස්කන්ධයක් හොරකම් කරලා තින්නේ කාගේ මුදල්ද? ඔබේ සල්ලි. ඔබේ මුදල් තමයි මේ හොරකම් කරලා තියෙන්නේ. අතිවිශාල දේපල තොගයක හිමිකාරයෝ වෙලා තියෙන්නේ. අතිවිශාල වාහන සංචිතයක් තිබුණා. එක වකවානුවක චන්ද්‍රිකා නෝනාගේ සමයේදී. මිදුලේ වාහන 15ක් විතර නවත්තලා තිබුණා. අති සුඛෝභෝගී වාහන. දැන් මේ තමන් මේ රට ඉස්සරහට ඇවිල්ලා මේ කැට ගොඩක් ඉස්සරහා මේ කියාපාන්නේ අන් කිසිවක් නොව මම මගේ වැටුපවත් නොදන්නා තරමට මා සොරකම් කොට ඇත. දැන් මේකෙන් ගන්න පුළුවන් සරලම තාර්කිකව ගන්න පුළුවන් එපම නයි. දැන් බලන්නකෝ තව කතාව ඇතුලේ වැදගත් චරිත දෙකක් අපි කියනවා. ඔබට මතකයි පසුගිය පාර්ලිමේන්තුවේ හිටියා හෙල නිලි රජින මාලනී ෆොන්සේකා. ඔව් ඇය ලාංකීය සිනමා කර්මාන්තේ වෙනුවෙන් මහා විශාල මැදිහත්වීමක් කරපු නිලියක්. එතුමි එන්නේ ජාතික ලැයිස්තුවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑකෝරණෙන් යනවා උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා. අවුරුදු පාර්ලිමේන්තු දුර්රකාලය අවසන් වුණා. දෙදෙනාගෙන් කවුරුත් ජාතික ලැයිස්තුවෙන් ආවෙත් නෑ, තරඟ කරලා පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. දැන් මේ හිටපු කාල පරිච්ඡේදයේ අවුරුදු 4 හෝ අවුරුදු 5 තුල මේ දෙදෙනාවම නඩත්තු කළේ කවුද? ඔබ. ඔබ තමයි තුන් වෙල කන්න දුන්නේ. ඔබ තමයි ඒ අයගේ වාහනවලට ඩීසල් ගැහුවේ. ඔබ තමයි ඒ අයගේ රියදුරන්ට පඩි ගෙව්වේ. දැන් ඒ දෙන්න පාර්ලිමේන්තුවේ නැහැ. අපි මේ දෙදෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ දෙදෙනාම අපි හැමෝම මිය යන මිනිස්සු. ඒ දෙදෙනා ජීවතුන් අතර සිටින තාක් කල් ඔබ විශ්‍රාම වැටුපක් ගෙවනවා. ලෝකයේ එහෙම විශ්‍රාම වැටුප් ගෙවනවා. දැන් රටට යමක් හිමි කරලා දීපු, රටට යමක් දායාද කරපු දේශපාලනඥයෝ ඉන්නවා. විවිධ සංකල්ප ඔස්සේ විවිධ ව්‍යාපෘති හදලා ගොඩනගලා නිර්මාණය කරලා රට දැය සමය වෙනුවෙන් යමක් ඉතිරි කරලා පාර්ලිමේන්තුවෙන් සමුගත් අය ඉන්නවා. ඒ අයට යම් නඩත්තු මුදලක් ගෙව්වට කමක් නැහැ. මොකද ඒ අය අනාගත මතු පරපුරට දේශයේ යමක් ඉතිරි කරලයි මේ දිවි ගමනින් සමුගන්නේ. මේ දෙන්න මොනවද ඉතුරු කළේ? ඔබට ඇඟට දැනෙන්න දෙයක් ඉතුරු කරාද? ඇඟට ඔව් අරක හැදුවා. ඇයි එයා මේක හැදුවා? එයා අර සංකල්පය ගෙනාවා. එහෙම කියන්නේ ගොඩක් තියෙනවා කියන්නේ. එයා ඒ ව්‍යාපෘතියේ නිර්මාණය එයා තමයි ගොඩ නැගුවේ. අබ මලක රේණුවක්
තරම් වද්දයක් මේ දෙන්න පාර්ලිමේන්තු සභා ගැබ තුල ඔබ වෙනුවෙන් අවසාන වශයෙන් ඉතිරි කර ගිය දෙයක් නැත. නමුත් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔබ ඔවුන්ව රැක බලා ගත යුතු වන්නේය. මෙන්න මේක තමයි ලාංකීය දේශපාලනයේ තියෙන සෝචනීය ස්වභාවය. ලාංකීය දේශපාලනයේ තිබෙන කනස්සලු භාවය මෙන්න මේක තමයි. ලාංකීය දේශපාලනයේ තිබෙන අපේ අය මේ වහන් ඉඳලා නිකන් ඕ ඉතින් මොනවා කරන්නද කියලා හිත හදා ගන්නවා. එහෙම හිත හදා ගැනීම බරපතල ගැටලුවක් මතු කරනවා. ඇයි ඔබ නම් මේ පංචස්කන්ධ ටික නඩත්තු කරනවා හොරකම් කරන්න ඉඩ දීදී ඔහේ ඕලාරික කාලයේ ගත කරනවා. හැබැයි ඔබේ දරුවන්ගේ දරුවෝ අනාගතයේදී ඔබ නැති වුණත් ඒ අය මේ අය වෙනුවෙන් වැටුප් ගෙවන්න ඕන. ඔබගේ දරුවන්ගේ දරුවෝ මේ අයගේ විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන. කොහොමද වැඩේ? ඒ නිසා අනාගත දේශපාලන ලෝකයේ තුල දැන් 2020 දී අපි ගමු තනි එක උදාහරණයක්. 2020 වෙනකන් ඔබ බරක් අදිනවා මේ පංචස්කන්ධ ටික නඩත්තු කරන්න. 2020 දී මේ දේශපාලන උරුලෑව සෙට් එකම නැවත දියවන්නාවට කැඳලා මේ අයව නඩත්තු කිරීමට සහ මේ අයට නැවත වතාවක් දෛනිකව හොරකම් කරනවා. 2020 පස්සෙත් මේ යාචක නඩය මේ උරුලෑව ටික මේ දේශපාලන තක්කඩි ටික පාර්ලිමේන්තුවට දක්කලා ගෙනල්ලා ඔබේ දරුවන්ගේ දරුවෝ අතින් නැවතත් නඩත්තු කරන්න ඔබ සූදානම්ද කියලා ඔබ ඔබෙන් අසන්නට ඕනේ. යහපත් රටක් නිර්මාණය කර ගැනීම ඔබ සතුයි. ලොක් සටහන නිමයි. හෙට හමු වෙමු. සුබ දවසක්.